අපි නිරන්තරයෙන්ම කියනවා රට යනකොට හරි තැනකින් රට යන්න ඕන කියලා. හරි පාරෙන් රට යන්න කියලා. ඔව් මොකද බොහෝ දෙනෙක් තැන හරියට දන්නේ නැතුව එක එක තැන් වලට ගිහිල්ලා සල්ලි ආ මේ විමල් පුතානේ. හරි ගිහිල්ලා හරි ගියේ හරි තැනට ගිය හින්දා මාමා. LOLC කියන ලෝන් එක ගත්තේ. LOLC Finance හරියන්න හරිම තැන. මාත් හරියන්න කියලා හරි තැනටම ආවා. දෙනවා ලක්ෂ ගණනින් සල්ලි දෙනවා. අන්තිමේදී සල්ලි දීලා ඒ සල්ලි ටිකක් නැති කරගන්න තමයි සිද්ධ වෙන්නේ. රට යන්නත් නෙමෙයි තමන්ගේ අතේ තිබ්බ මුදල් ටික කන කර ආභරණ ටික උගස් තියන්න සිද්ධ වෙනවා නේද? ඊට පස්සේ තව ඉඩ කඩම් උගස් තියන්න, ගේ දොර උගස් කියන තියෙනවා. ඉතින් ඊට පස්සේ වාහනයක් තියෙනවා ඒකත් උගස් තියන්න වෙනවා. මේ වගේ දේවල් කරලා සල්ලි කේක්කිනට දෙනවා. දීලා අවසානයේදී විශාල ප්‍රශ්න වලට මුණ දෙන්න සිද්ධ වෙනවා. අන්තිමට ගියපු රටකුත් නැහැ, තමන්ගේ අතේ තියපු සල්ලි ටිකක් නැහැ. නැහැ. අපි ඔබට මේ මීට කලින් අනාවරණය කරා ජපන් යවනවාය කියලා මේ එක්තරා කාන්තාවක්. මේ කාන්තාව ශර්මිලා ජයරත්න. එයා මේ රට යවනවාය කියලා මුදල් කෝටි ගණනින් වංචා කරලා තියෙනවා. එතකොට මේ වංචාව දිගින් දිගටම සිද්ධ වුණානේ පහුගිය කාලෙන්. මෙයත් එක්ක බොහෝ දෙනෙක් එකට එකතු වෙලා තමයි ජාලයක් විදිහට හැදිලා තමයි මේ වංචාව කරේ. දැන් පහුගිය දවස්වල මේ කාන්තාව සම්බන්ධයෙන් අපි අනාවරණය කරනකොට මෙයා හැංගුණා. නේද? මෙයාට නඩු ගණනාවක් තියෙනවා. එතකොට අධිකරණය මගහරිමින් මෙයා ඉන්නවා. එතකොට මෙයා සල්ලි දෙනවායි කියලා තවදුරටත් මේ සල්ලි ගත්ත අයව රවට්ටමින් ඉන්නවා. මේ සියල්ල සිද්ධ වෙන අතරතුරේදී පහුගිය දවසක මේ අය උද්ඝෝෂණයක් කරන්නත් උත්සාහ කරා. හා, ඒ කියන්නේ සල්ලි දීලා දැන් සල්ලි නැති වෙච්ච අය. නැති වෙච්ච අය. ඒගොල්ලෝ මේ ගෙදර ගාවට ගියාපුවාම මැර වේවනවා මෙයා. මේ කාන්තාව ඇවිල්ලා මේ ඊට පස්සේ අරගොල්ලන්ට ගහන්න, දැන් මේ උද්ඝෝෂණය කරන්න නෑට ගහන්න, බනින්න ඇවිල්ලා ඔයගේ ප්‍රශ්න ඇති කරනවා. වැඩේ කියන්නේ අපි පළවෙනි වැඩසටහනේ අනාවරණය කරානේ ලක්ෂි, මේ පොලිසිය මේකට සම්බන්ධයෙන් ටිකක් මේ ඇලිමැලි ගතියක් දක්වනවා කියලා. විශේෂයෙන්ම කඩවත පොලිසිය මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ නෑ කියන එක තමයි මේ අය චෝදනා කරන්නේ. ජනතාවගේ පැත්තෙන් දෙයක් කරන්න කඩවත පොලිසියේ කට්ටිය ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා තමයි චෝදනාව තියෙන්නේ. එතකොට දැන් එහෙම තිබියේදී මේ කතාව අපි මුලින්ම අහලෙමු. ශර්මිලා ජයරත්න කියලා මහත්තයෝ, දැන් අපෙන් 100 ගානකින් මුදල් වංචාවක් කරන කට්ටිය 100 ගානක් ඉන්න මේකට අහුවෙච්ච. දැන් මේ කට්ටිය මේ ලිඛිතව ඒ කට්ටිය මේ ශර්මිලාට සල්ලි දීපු හිටේම දැන් අපි ගිය සතියේ උපින් සතියේ ගියා කොළඹ කොට්ටාස මූලස්ථානට ගියා පොලිසිය. අපි කට්ටිය 40 ගානක් ගියා මහත්තයා. ඊට පස්සේ මහත්තයෝ මේ අපි ගිහිල්ලා කොට්ටාස මූලස්ථානේ පැමිණිල්ලකුත් දාලා එතනින් ජනාධිපතිතුමාටත් එහෙන් ලියුමක් දැම්මා අපි. එතන ලියලා කොහොමද කට්ටිය පුරවලා ඊට පස්සේ මහත්තයෝ CID එක තියෙනව නේද මේ එතන මෙහා පැත්තේ. ඒ CID එකට ගිහිල්ලා ඒකේ මම අර මේ ගිහිල්ලා අඳුරන කෙනකින් ඒකේ CID එකේ ලොකු මහත්තයා හම්බුණා කියලා. මම තව යාළුවෙකු ගිහිල්ලා එතන ඒලා අපි හතර 40 කාලෙ මෙතන ඉතර එළියේ හිටියේ හිටගෙන ඊට පස්සේ. දැන් මේ ගෑනු මිනිස්සුන් කරාරිනවා අපි සල්ලි දෙනවා. දැන් අපි දැන් පොලිසිය කියලා උන්ට දාපුවට දැන් අපිට කියන මේ නීතිය මාර්ගෙන් කිව්වොත් නීතිය මාර්ගෙන් විතරයි සල්ලි දෙන්නේ. ඔයාලා දන්නුනේ නීතිය මාර්ගෙන් ගියන් පස්සේ මේ සල්ලි පොඩ පොඩ තමයි දෙන්න වෙන්නේ. එහෙම කියලා මේ ගෑනු මිනිස්සු අපිට බයිකොල මැසේජ් දාලා තිනු. දැන් ඊට පස්සේ කතා කරලා අපිට මහත්තයා මේක මෙයාට දේශපාලනේ ලොකු බලපෑමක් තියෙනවා. උදව් කරන පොලිසිය කිව්වත් උදව් කරන මහත්තයා. අපි 100 ගානක් ඉන්නවා. ඒ හැම කෙනෙක්ම සල්ලි රුපියල් ඒ කියන්නේ ලක්ෂ 12ට යන් දීලා තියෙනවා මෙයාට. ලක්ෂ 12 යන් ඔක්කොම අපි බැලුවා එකතුව බැලුවා දැනට ඉන්නේ ලක්ෂ කෝටි 9 ගානක් තියෙන ඔක්කොම එකතුව. හ්ම් හ්ම් හ්ම්. ඒ කොයි කාලද සල්ලි දුන්නේ? මේ 2019 ඉඳලා දීපු කට්ටිය ඉන්න සල්ලි. හ්ම් හ්ම් හ්ම්. මේ කොහොමද ඇක්ෂන් එකක් ගන්න පොලිසියෙන්වත් අපි ගෙදර ළඟට ගිහිල්ලා පොඩි උද්ඝෝෂණයක් කරා. මේ කඩවත පොලිසියෙන් ඇවිල්ලා කට්ටිය ගිහිල්ලා එහෙ රිමන් කරනවා ගිහිල්ලා. එතන ඉන්න මිනිස්සුන්ට කරදර කළා, අවීර කළා, පාරවල් අවීර කළා, බොරු කියලා. මේ ගෑනට කිසිම ඇක්ෂන් එකක් ගන්න අපි මේ ඊරදී මහා දැන් ඊට තමයි හෙච්චත් එමකට මම කතා කළා. දැන් ඔබතුමාලා ගොඩක් හොඳ වැඩ දාන කරන මේවට මිනිසුන්ට අහිංසක මිනිසුන්ගේ සල්ලි අරන් දෙන උදව් කරන කොට ඊට මම කතා කළා. තමන් දෙකක් කතා කළා මහත්තයා. දැන් අර ඊයේ පෙරේදා දවසක මේ බෑග් එකක තිබිලා මල සිරුරක් හම්බුණා. පොලිසිය විසින් අනාවරණය කරගත්තේ මේකට හේතුවත් මේ ජපාන් යවනවා කියලා සිද්ධ වුණු ආරවුලක් කියලා. සල්ලි මුදල් අරගෙන ජපාන් යවනවා කියලා කරපු වංචාවක් නිසා ඒ තරහට මෙහෙම දෙයක් සිද්ධ කරලා තිනවා කියලා. දැන් මේ අපි කියන්න හදන්නෙත් දැන් මේ කාන්තාව ශර්මිලා ජයරත්න කියන කාන්තාව අධිකරණයේ මග හැරමින් පොලිසියට හරියට පෙනී සිටින්නේ නැතුව එක එක්කෙනාගේ උදව් අරගෙන තාමත් නිදැල්ලේ කටයුතු කරමින් ඉන්නවා. තවමත් ජනතාව රවටමින් ඉන්නවා. සල්ලි ගත්ත අයට සල්ලි දෙනවා කියලා වංචා කරමින් බොරු කියමින් ඉන්නවා. එතකොට දැන් තවදුරටත් මේ විදිහට
මේ අයගෙන් තියෙන චෝදනාවක් නේ ලක්ෂි මේ පොලිසිය මේකට හරියට මැදිහත් වීමක් වෙන්නේ නැහැ කියන චෝදනාව තියෙනවනේ. එතකොට ජනතාව මේ වගේ නීතිය අතට ගන්න උත්සාහ කරන්න පුළුවන්. ඒ නිසා අපි විශේෂයෙන්ම පොලිස්පතිතුමාගෙනුත් ඉල්ලන්නේ මේ වගේ දේවල් වලට ඉඩ තියන්න එපා. මේ සම්බන්ධයෙන් විශේෂයෙන් මැදිහත් වීමක් ඔබතුමා කරන්න. මොකද සමහර නිලධාරීන් මේ මේ මේවා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන විදිය සම්බන්ධයෙන් පැහැදිලි බවක් නැහැ. මොකද පොලිසියට කතා කරපුවාම ඒ අය ඔය සිදුවීම් පැමිණිලි කරන්න අපි දන්නේ නැහැ අපිට කරන්න දෙයක් නැහැ වගේ දේවල් කියලා පැත්තකට වෙන අවස්ථාවක් තියෙනවා. ඔව්. ඒ නිසා මේ ප්‍රශ්නේ පිළිබඳව මීට වැඩිය බලධාරීන් අවධානය යොමු කළ යුතුයි කියන තැන තමයි අපි ඉන්නේ. මොකද ලක්ෂි මේ බොහෝ දෙනෙක් මේ මේ කාරණාවෙන් පීඩාවට පත් වෙලා ඉන්නවා. එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි සිය දහස් ගාණක් අතරම ඉන්නවා. දැනට විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔව්. මොකද දැන් මේ ජාවාරම මෙයා කරගෙන යන්නේ පොඩි කාලයක් තිස්සේ නෙමෙයි නවුරු ගාණක් තිස්සේම මේ විදිහට එක එක්කෙනාගෙන් සල්ලි ගන්නවා ජපන් යවනවා කියලා. හැබැයි යවන්නේ නැහැ ජපන්. ඔය විදිහට තමයි මෙයාගේ ජාවාරම කරගෙන යන්නේ. අර හදනවනේ ડોකියුමන්ට් සේරම හදන ඒවා ඒවා ඔක්කොම එයාගේ ගෙදර ඉඳන් තමයි හදනවා. ඉජිබිලිටි කියලා තියෙනවනේ ડોකියුමන්ට් එකක්. ඒක පවා මෙයා ගෙදර හදනවා. වීසා මේ ඔක්කොම මේවා මේ ડોකියුමන්ට් ගෙදර හදලා තමයි මෙයා මේ වැඩේ කරන්නේ. හරි අපූර්වට මෙයා මේක සූක්ෂමව ක්‍රියාත්මක වෙනවා ජාලයක් විදිහට. දකුණු පළාත ගත්තත් ඊට පස්සේ රටේ හැම පළාතකම ගත්තාම ඔය නැගෙනහිර පළාතේ පවා ඉන්න විශාල පිරිසක් මේ වෙනකොට මේ මෙයාට අහු වෙලා මෙයාට සල්ලි දීලා එක්කෙනෙක් සාමාන්‍ය ලක්ෂ 10ක් විතර දීලා තියෙනවා අය ඉන්නවා. සමහර ලක්ෂ 14 15 එහෙම දීපු අය ඉන්නවා. එතකොට දැනට 100 ගානක කණ්ඩායමක් මේ හැදිලා ඉන්නවා මේ සල්ලි දීපු අය. ඊට අමතරව තව මේ පැමිණිලි නොදාපු අය විදේශ වාණිජකාරයන්ගේ පැමිණිලි දාන්න බැරි වෙච්ච අය විශාල ප්‍රමාණයක් ඉන්නවා. සමහර විට මේ කට්ටිය පැමිණිලි දැම්මත් වැඩක් නැති නිසා පැමිණිලි නොදා ඉන්නව වෙන්නත් පුළුවන්. ඔව්. ඉතින් ඒ නිසා මොකද සමහරලාට පොලිස් වලට ගිහින් කිව්වහම පැමිණිලක් දාන්න ගියාම මේක විදේශ වාණිජකාරයන්ගේ දාන්න අපිට මේකේ දාලා වැඩක් නැහැ කියලා ආපහු ගියාය කියන පිරිසකුත් මෙතන ඉන්නවා. දැන් කොහොම වුණත් මේ විදිහට රටේ හරියට නීතිය ක්‍රියාත්මක නොවනවාය කියන තැනට ආවොත් එහෙම ජනතාව ඒ සම්බන්ධයෙන් වෙන මැදිහත් වීම ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි කියලා අපිට පැහැදිලිව කියන්න පුළුවන්. ඒ නිසා තවදුරටත් මේ අය මෙන්න මේකයි කියන්නේ. අපිත් මමත් ත්‍රිවිල් එහෙම ත්‍රිවිල් දෙක උගක් කියලා තමයි සල්ලි දෙන්නේ. උගක් කියලා කියන්නේ මේ ලීසින් කළා. දැන් ඔය අඳුරගත්ත කවුරු හරහද? මම මේ අඳුරගත්ත මහත්තයා බෙලියක සමන් කියලා ඉන්නවා. සමන් අයියා කියලා. ඔව්. එයාගේ මාර්ගෙන් තමයි දැන් මේ අයට මෙයා ගොඩක් විශ්වාසයි කියලා කියුණේ. ඔව්. විදේශයක ලියාපන්ති කියලා තමයි මෙයා කිව්වේ. ඒ සමන් කියන කෙනා ඉස්සර තියෙනවද ඔතුමාගා? ඔව් මගේ ළඟ විතර ඔක්කොම තියෙන. ඒ අය දැන් ගෙදර නැහැ මහත්තයා. ගෙදර නැහැ. ගෙවල් දොරල අතහැරලා ගිහිල්ලා. එයාට මේ එක ළමයගෙන් ලක්ෂ 1000 ලක්ෂයක් අතර අනිවාර්යයෙන්ම කොමිෂන්යක් ආව මේ ගෑනු මිනිහට. එයා ඒ හිඳ තමයි කට්ටිය ගොඩාරිය කල්ලාලා දුන්නේ. දැන් මිනිස්සු ගේයලා ගෙවල් වල ගිහිල්ලත් එයාට එන්න දෙන්නේ නැහැ. දැන් එයා ගෙදර නැහැ. කොළඹ හරි කොහෙ හරි ඉන්නේ මේ ගෑනු මිනිහට. එයා අරස්සා කරනවා. ඊට පස්සේ මෙයාට තව හිටිය මේ සෙකස් කෙනෙක් හිටිය මේ කන්න එයාට දීපරද පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා. ගත්තට බලන්න අපතියලා ආවා. මේ ගෑනු මිනිහට රජ ඒ කියන්නේ ජනාධිපති ලෝයස්ලා 3 දිනක් කතා කළා යගේ නඩුව. දැන් ඉතින් මේ ගෑනු මිනිහට නිදැල්ල ඉන්න මේ කිසිම ඇක්ෂන් එකක් ගන්න නැහැ මාත් ඒ කියන්නේ අපිට මේ උදව් කරන්න කියලා කියන්නේ අපි මේ ගොඩාක්ම දැන් අදරන වෙලා තියෙන මේ ප්‍රශ්නේ ඉඳලා. දැන් සල්ලි දීපු අය සල්ලි ආපහු ලැබෙයි කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නවා. තව කණ්ඩායමක් තවදුරටත් මේ කාන්තාව මේ ජපන් යවයි කියන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. සල්ලි දීලා. ඒ කියන්නේ ගෑනුකනා එක එක කතන්දර කියනවා. මොකද ඔය WhatsApp එකෙන් පණිවිඩේ වෙනවා. දැන්ට හැංගිලා ඉන්නේ එළියට එන්නේ නැහැ. නමුත් මේ WhatsApp පණිවිඩේ වෙනවා. ඉතින් ඒ වෙන WhatsApp පණිවිඩයක් අහමුද? අහලා බලමු. මම ගොඩක් දවසකින් ඔයගලන්ට මැසේජ් එකක් එවන්නේ. මගේ WhatsApp එක ඔන් කරේ. මොකද මට මේ ප්‍රශ්න निराකරණය කරගන්න යම් කිසි කාල සීමාවක් අවශ්‍ය වෙච්ච නිසා මම පොඩ්ඩක් නිහඬව හිටියේ. ඒ ගැටළු ප්‍රශ්න निराකරණය කරගත්තා. මුදල් ආපහු ඉල්ලන සියලු දෙනාගෙන් මුදල් ඉදිරි සති දෙක තුර ලබා දෙනවා. ඒකට අවශ්‍ය වැඩ කටයුතු ටික කරගන්නයි මම මේ ඔයාලට කතා කරේ. චාන්දනීගේ ළමයි කරුණාකරලා චාන්දනීට ඔගොල්ලොන් ගෙවපු මුදල් මම ආපහු ඔයගලන්ට ගෙවපු මුදල් ටිකට් ඔෆිස් එකෙන් ඔයාලට ලැබිච්ච මුදල එතන අඩුපාඩුව ඒ සියලු විස්තර කොලේක ලියලා තමන්ගේ නමයි පාස්පෝර්ට් නම්බර එකයි එක්ක යවන්න. මොකද මම ලෝය කෙනෙක් කරහා ඔයගොල්ලන්ගේ මුදල් ටික ගෙවන්න සූදානම් කරලා තියෙන්නේ. ඒ නිසා ඉදිරි සතිය තුල මට ඒ විස්තර ටික චාන්දනීගේ චාන්දනීට යවන්න, මිස්ටර් නසීර්ගේ මිස්ටර් නසීර්ට, මිස්ටර් ප්‍රේම්ගේ මිස්ටර් ප්‍රේම්ට, මිස්ටර් දයාරත්නගේ අය මිස්ටර් දයාරත්නට යවන්න. එහෙම නැත්නම් ඔයගොල්ලන් ඩිරෙක්ට් මට එව්වත් කමක් නැහැ. සමන්ගේ ළමයි සියලු දෙනාම සමන්ට යවන්න. ඔය
නම් කීපයක් කියවුනන්නේ චාන්දනී සමන් නසීර් එහෙම මේ මේ ඒ අයගේ ඒජන්ට්ලා එතකොට මේ අය හරහා තමයි බොහෝ දෙනෙක් සම්බන්ධ කරගෙන තියෙන්නේ එතකොට දැන් ඔය චාන්දනී කියන කාන්තාවත් පහුගිය දවසක විදේශ සේවා නියුක්ත කාර්යාංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කළා තිබුණා දැන් හැබැයි මේ මේකේ මේ මේ මහමොලකරු ඉන්නවනේ ෂර්මිලා තාමත් හැංගිලා ඉන්නේ එළියට එන්නේ නැහැ කොහේ ඉන්නවද කියලා සමහරු දන්නේ නැහැ ඒ වුණාට මෙයා ගෙදර ඉන්නවා කියලාත් කියනවා බොහෝ දෙනෙක් ගෙදර ඉන්නව හැංගිලා හැබැයි ගෙදර නැහැ වගේ තමයි ඉන්නේ ඉන්නේ එතකොට මේක අහන්නකෝ එතකොට ඔයාලට මම ගෙවලා තියෙන මුදල් මොන දෙයකට ගෙව්වත් මම මේ මුදල් එවන්න මං ඒවා බලලා අඩු කරනවද නැද්ද කියන එක තීරණය කරන්න බොහෝ දුරට ඔයාලට මම ආපහු එපා කියලා දීපුවා මං අඩු කරන්නේ නැහැ එතකොට අනිත් එකේ අපි සල්ලි කීයක් අතරගෙන නැහැ අපිට අසාධාරණයි කියලා කාටවත් අසාධාරණයක් කරන්නේ නැහැ නමුත් ඒ ගෙවපු මුදල් අවශ්‍ය වෙනවා මට හිත මං ඔඩිට් වලට යවන්න ඕනේ මම මේ මුදල් ගෙව්වා කියලා මොකද ඔයාලා දන්න මට එහෙන් සම්පූර්ණ මුදල් ලැබෙන්නේ නැහැ කියලා මම මේ නිහඬව හිටියේ මගේ ගෙදරට තව මගේ තියෙන බිල්ඩින් වගේ එකටත් මම ලෝන් එකක් ඔක්කොම එකතු කරලා දාගෙන තියෙනවා නැත්තම් මට මේ මුදල් ගෙවන්න බෑ මට ජපානින් සම්පූර්ණ මුදල් ලැබෙන්නේ නැහැ මේවා ගෙවලා පින්නුවට පස්සේ තමයි මට එහෙන් මුදල් ගන්න පුළුවන් ඔයාලා කොච්චර කිව්වත් මම හොරෙක් මට ඕගොල්ලන් මැසේජ් එවනවා හොර ගෑණියෙක් හැංගිලා ඉන්නවා කියලා මං හැංගිලා නැහැ කොයිම වෙලාවකවත් මං ඕගොල්ලන් මුණ ගැහුන්නේ නැත්තේ කතා කරේ නැත්තේ කාගෙත් හොඳට ඒ නිසා දැන් කෙසේ වෙතත් ඔයගොල්ලෝ ඉදිරි මම ඔයගලන්ට හරියටම මේ දිනේ කියන එක ඔයගලන්ට ඉදිරි සති දෙක ඇතුළත ඔයාලගේ මුදල් ප්‍රශ්න විසඳලා දෙනවා සියලු දෙනාගෙම අදාළ දිනයයි එන්න ඕන තැනයි මම චාන්දනී ගෑයට චාන්දනීටත් නසීර් ගෑයට නසීර්ටත් සමන් ගෑයට සමන්ටත් දයරත්න ගෑයට දයරත්නටත් දැනුම් දෙන්න ඉතින් මේ කියන්නේ බොරු මේ මෙහෙම මෙහෙම මීට කලිනුත් කිව්වනේ අපි වැඩසටහන වලින් අනාවරණය කළා සල්ලි දෙනවා මේ මට පොඩි කාලයක් දෙන්න මට මේ ටිකේ අසනීපයි මට මේ දවස් ටිකේ පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා මීට අවුරුදු ගානකට කලින් කිව්ව පොඩි කාලෙත් තාම ඇවිත් නැහැ ඔව් ඉතින් ඔයගේ කතා මේ අදයියේ කියන කතා නෙවෙයි ඈ නෙත්ෆෙම් බැලුම් ගලින් අපි මීට පෙරත් අනාවරණය කළා ඉතින් ඒ නිසා හැබැයි මේව විශ්වාස කරන තවත් පිරිසක් ඉන්නවා විශ්වාස කරන්න එපා පැහැදිලිවම අපි කියන්නේ මේ මෙයාගේ ක්‍රමය මේක මෙයා මේ විදිහට මොකක් හරි මෙයාට විරුද්ධව කවුරු හරි දෙයක් කරන්න යනවා කියලා දැනගත්තට පස්සේ මෙයා ටග් ගාලා උඩට මතු වෙනවා. ඇවිල්ලා ඊට පස්සේ කියනවා නෑ මම සල්ලි ටික දෙන්න හදන්නේ දැන් මේ නීත්‍ය අනුකූලව මෙහෙම මෙහෙම දෙන්න හදනවා කියලා කියනවා. මේ බොරුව තවදුරටත් මෙයා කරන්නේ මේ විදිහටම තමයි. ඒ නිසා ඔය හුඟක් අය තාම විශ්වාස කරමින් ඉන්නේ ලක්ෂේ. ඒ කියන්නේ දැන් හරි අපේ සල්ලි ටික දෙයි මෙයා මේ දෙයි කියලා කියනවනේ කියන බලාපොරොත්තුෙන් ඉන්නවා. ඔව් නඩු දාන්න ගියොත් තියෙන සල්ලි ටිකක් නෑ. ඒක නිසා කොහොම හරි ෂේප් එකෙන් සල්ලි ගන්න ඕනි කියලා හිතන් ඉන්න කට්ටියත් ඉන්නවා. ඉන්නවා. මොකද විදේශ සේවයකට ගිහිල්ලා පැමිණිලි එහෙම දැම්මුත් එහෙම මේ තවදුරටත් ඕගොල්ලන්ට මේක නීත්‍ය අනුකූලව කරන්න ගියොත් එහෙම ටික ටික තමයි සල්ලි ගන්න වෙන්නේ. ඔයාලා දන්නවනේ. එතකොට මේක ඔයාලට සල්ලි ටික ගන්නම හම්බෙන්නේ නැහැ. හැබැයි මම ඕගොල්ලන්ට සල්ලි ඉස්සරහදී දිනයක් දෙනවා. ඔය වගේ කතන්දර කියනවා. මේවට කියන්නේ බයිලා කියලානේ. සින්දු නෙමෙයි. ෂර්මිලාගේ බයිලා. ඉතින් ඒ නිසා මේවා අහන්න එපා. මේවා අහලා වැඩක් නැහැ. ඔබ තවදුරටත් මේ රවට්ටන එක කරන්නේ. වංචාවට අහු කරන එක කරලා ඉවර වෙලා තවදුරටත් රවට්ටනවා. ඒක අන්දනවා. ඒකටත් අහු වෙන්න එපා කියන එකයි අපි මේ ඔබට කියන්නේ. මොකද මෙයා මේක මේ අදයි ඉඳන් කරපු දෙයක් නෙවෙයි 2017 දිත් මෙයා අතනඟුට ගත්තනේ. එතකොටත් කෝටි ගාණක වංචාවක් කරා. ඒ වංචාව සම්බන්ධයෙන් මුදල් ගෙවන්න වෙලා තිබුණනේ. ඉතින් ඒ ටික ටික ගෙවන්න මෙයාට ඕන කරන මුදල් හොයාගත්තේ මේ විදිහටම වංචාව කරලා. ඉතින් ඒ නිසා මේක මේ දැන් ওই මුදල් ගෙවනවා නම් තවත් කණ්ඩායමක් මෙයා කොහෙන් හරි අල්ලගෙන ඉන්නව වෙන්න පුළුවන්. මොකද ওই කාත්තම් කුඩියේ පැත්තේ සයින්ද මර්දු පැත්තේ ඒ පැත්තේ ගිහිල්ලා තියෙනවා දැන්. මේ පැත්තේ ඉන්න පිරිසකුත් අල්ලගෙන තියෙනවා දැන්. මේ පැත්තේ බැරි නිසා ඒ පැත උර කියන්නේ නැගෙනහිර පැත්තට ගිහිල්ලා තියෙනවා. බස් නාහිර දකුණ ඔක්කොම කාලා විනාශ කරලා දැන් ඒ පැත්තට ගෙහින් ඉන්නේ. ඒ නිසා මෙයාගේ මේ වැඩේ තව දුරටත් මෙයා කරමින් යනවා. මේක නවත්තන්න බලධාරීන් මීට වැඩිය මැදිහත් වෙන්න ඕන. ඒ මැදිහත් වීම නොවුනොත් එහෙම විශාල ප්‍රශ්නයකට එන්න පුළුවන්. දැන් මේකට මුණ දීපු අය ඉන්නවනේ. ඒගොල්ලෝ මෙන්න මේකයි කියන්නේ. මම මේකට ලක්ෂ 24ක් පොලියට කොරියන් ගිහිල්ලා ආපු අක්ක කෙනෙක්ගෙන් හිතවත් කෙනෙක්ගෙන් ලක්ෂ 24ක් පොලියට සල්ලි අරන් තමයි ළමයිට දුන්නේ. ඒ අතරේ මේක කල් ගියායි. කල් ගියාට පස්සේ ඒත් මට අප්‍රේල් මාස 10-12 වෙනිදා වොයිස් එකක් දාලා තිබ්බා මේ ටිකට් වලට ලක්ෂ ගානේ පුළුවන් කට්ටිය දාන්න ඒක එහෙට ගියාට පස්සේ දෙනවා කියලා. මම කිව්වා ඒජන්ට් කතා කරලා. එතකොට ඒජන්ට් කෙනා මොකද්ද? සමන් බාලගමගේ. ඊට පස්සේ මට කෝල් කරා. මම කිව්වා අපේ ළමයි සල්ලි ලෑස්ති කරන් හිටිය ලක්ෂයක් ඒ කියන්නේ එයාලගේ අතට ගෙනියන්න හොයාගත්ත ලක්ෂේ ගෙනියන්න හොයාගන්නකෝ බෑග් ලෑස්ති කරන්නකෝ කැමරා ඇති කරන්නේ
මම නම් ඔක්කොම සේරම ළමයින්ට මිරිස් තුන පහ බෑග් ඔක්කොම ලෑස්ති කරලා තිබුණේ මම ඊට පස්සේ කිව්වා අනිත් ඒවා මම කරගන්නම් ලක්ෂ ලක්ෂේ එයා ඒ කට්ටිය මේක යන්න මෙයා කියනවා මේක දැම්මේ නැති කට්ටියට පොඩ්ඩක් පරක් වෙයි අපේ ළමයි දාගන්න මම කිව්වා එක එක්කවත් දාන්නේ නැහැ රුපියලක්වත් සල්ලි ඕන නම් මම දාන්න මංගාවේ වල සල්ලි තිබුණා මම කිව්වා දාන්නේ නැහැ ඔයා මොනවට මොනහරි ප්‍රශ්නයක් වුණොත් ටිකට් එක දෙන්න එයාපෝට් එකේදී මම ඔයාට ටිකට් එක ගන්න අතට සල්ලි දීලා එහෙම නැතු මට මේක එන්නේ නැහැ දැන් මේක කල්යනකොට මට ප්‍රශ්න මුලින් ඉඳන්ම තිබුණා ඉතින් ඔය විදිහට අන්තිමටම මේ ටිකට් එහෙම ලෑස්ති කරලා කියලා පාස්පෝර්ට් ඔක්කොම හදලා අනේ වීසා අරගෙන දැන් ඔක්කොම ලෑස්ති වෙලා මේ යන්න හෙට උදේ යන්න කියනකොට තමයි මෙයා අඬන්නේ අනේ මට මේක මෙහෙම ප්‍රශ්නයක් වුණා ඕගොල්ලෝ යන විදිය වැරදි කියලා එයාපෝට් එකට කෝල් කරලා ඒට කෝල් කරලා ප්‍රශ්නයක් කියලා අපි මේව කලින් වැඩසටහන්වලදී කිව්වනේ පෙන්නලා දුන්න මේ අඬන විදිහේම ඒ නිසා මේ වගේ බොරුවට අහු වෙන්න එපා මේක ඔය විදිහට බොරු කරලා කොතන හරි කෙලවරක් තියෙයි මොකද කර්මය කියලා දෙකුත් තියෙනවනේ ඒ නිසා මේ ඔය ශර්මිලා ජයරත්නත් අපි කියන්නේ දැන් අහගෙන නැත්තේ මේ විදිහට මිනිසුන්ව වංචා කරන්න එපා සබාදහම කියලා දෙයක් තියෙනවනේ ඒකෙන් අනිවාර්යෙන්ම හම්බෙනවා රිටර්න් එක ඒ නිසා මිනිසුන්ගේ සල්ලි අරගෙන මේ විදිහට කාලා බීලා ඇඳලා ඉන්නවනම් ඒක අනේ කාටද දරුවන්ට මේවා කරන්න පුළුවන්ද ඒ නිසා ඔය විදිහට දැන් එයා කරන කින දේවල් ගොඩක් තියෙනවා ඒවා අපි සේරම දන්නවා හැබැයි පුද්ගලික ජීවිතේ අපිට වැඩක් නැහැ හැබැයි මේ වගේ වැඩ කරලා මිනිසුන්ව රවටලා ඒ මිනිසුන්ගේ කඳුළු මතින් ජීවත් වෙන්න උත්සාහ කරන්න එපා. අපි මේකයි කියන්නේ. මේ තවදුරටත් මේ අයගේ කඳුළු කතාව අහලා බලන්නකෝ මේගොල්ලෝ කොහොමද සල්ලි දුන්නේ කියලා. එයා බෙලියත් ඒජන්ට්, බෙලියත් කොළඹ ඉඳන් බෙලියත් රෑම ගිහිල්ලා, එයාවත් එක්කගෙන, එතකොට එයා දන්නෙත් නෑ මේ කේස් එක. එයාවත් එක්කගෙන අවශ්‍ය මිලා ගාවට. එතකොට දුන්නා මට මේ කෝට් ඕඩරයක් අරේ මේ කියලා මම ඒ වැඩි බලන්න දන්නේ නෑ. එයාගේ පාස්පෝර්ට් දෙකක් තිබ්බා. මම ඒ පාස්පෝර්ට් එකේ ෆොටෝ එකක් ගහගත්තේ වලි. ඊට පස්සේ ওই ගෙදරට යන්නේ නැතු වෙලාවට තමයි මම මේ එයාගේ නම්බර්ස් කොහොමවත් දෙන්නේ නෑ. මම එයාගේ තිබුණා මේ ලීසින් කම්පැනිකින් එකකින් ඇවිල්ලා මොකක් හරි මේ එකක් ඒකේ තිබ්බ මේ කන්ටැක්ට් නම්බර් එක මම මේක සීන්සරේ එයාට හොරෙන් ෆොටෝ එකක් ගහගෙන මම මේක සර්ච් කරලා බලනකොට මෙයා මේකේ ඉන්න WhatsApp එහෙම තමයි මම එයාගේ නම්බරේ හෙව්වේ ඒජන්ට්වත් නම්බර් එක දුන්නේ නැහැ මගේ අහුව කොහෙන්ද හොයාගත්තේ කියලා මං කොමනාවක් තියෙනම් හොයාගන්න පුළුවන් කර දැන් දැනුත් WhatsApp නම්බරේ වෙනස් කරලා දෙන්නේ දැන් නම්බරෙත් මං හොයාගෙන මං ගාව තියෙනවා කඩවත පොලිසියට ගිහලා පොලිසිය ඉස්සරහා තමයි කඩවත පොලිසිය 100%ක් මෙයාත් එක්ක ඉන්නවා ඒක මම හොඳටම දන්න මොකද කඩවත පොලිසිය ඉස්සරහා තමයි මට පාස්පෝර්ට් දුන්නේ වෙන කෙනෙක් කැවිලා ශර්මිලා දැනුත් මගේ එක්ක මට මැසේජ් කරනවා කතා කරන්නේ මම CID විදේශ සේවයකට ගියේ පෙබරවාරි 17 අදටත් නැහැ කිසිම මේ එකක් ගාලට ඒ ගියාට පස්සේ ශර්මිලා කොළඹින් කවුරු හරි මං හිතන්නේ මේ කවුද නියෝජ්‍ය පොලිස්පතිතුමා තමයි කතා කරන්නේ ඊට පස්සේ එයා කියන මෙයා කෝල් එකක් දුන්න මෙතනට ඒ නිසා මේ ඔයාලා යන්න හෙට අනිද්දාට කෝල් එකක් දෙයි එයා සල්ලි දෙන්න පොරොන්දු වුණා කියලා දුන්න නැත්නම් එන්න කියලා ඉතින් ඔය විදිහට එක එක්කෙනාගේ නම් පාවිච්චි කරලා හරි බලය පාවිච්චි කරලා හරි මේ විදිහට මේ වගේ මිනිස්සුන්ට අසාධාරණකම් කළොත් ඒවා ළඟ ළඟම එනවා වැඩි ඈතක නෙවෙයි ළඟ ළඟම ශර්මිලාගේ පස්සෙන් එන්න පුළුවන් ශර්මිලාත් එක්ක ඉන්න අනිත් අයගේ පස්සිනුත් දැන් ඇවිල්ලාන තියෙන්නේ එක්කෙනෙක් උසාවියට දැන් ඉදිරිපත් කරලා නිදහස් වෙලා ඉන්නවා මේ පැප ලබාගෙන කොහොම වුණත් මේවට වග උත්තර කියන්න ගියාපුවාම ඒ අයට රිටර්න් එක හම්බෙයි කොහම වුණත් දැන් මේ විදිහට මේ ශර්මිලා තවදුරටත් මේ අයව අන්දනවනේ ඒ සල්ලි දෙනවා ඉන්න පොඩ්ඩක් ඉවසන්න මන් දෙනවා මට ප්‍රශ්නයක් වුණා කියලා එහෙමනේ අන්දන්නේ මෙන්න මෙහෙමයි ඒක තවදුරටත් කරගෙන යන්නේ ඒ දැනුම් දෙන දවසට ඒ අදාළ ડોකියුමන්ට්ස් ටිකත් අරගෙන එතනට එන්න ඒ වෙලාවට හිතකම් උගලන්ට ඒ ගෙවපු මුදල් පුළුවන් නම් ඒ රිසිට් එක හරි කමක් නැහැ ඔක්කොම එක කුලයක ලියලා විස්තර ටික ඔයාලගේ අදාළ ඒජන්ට් ලැබෙන්න සලස්වන්න එහෙම නැත්නම් මට එව්වත් කමක් නැහැ හැබැයි ඒජන්ට් එවනවා නම් ලේසියි එතකොට එයාට ලිස්ට් එක හදාගන්න පුළුවන් මට එයාව දැනුවත් කරන්න පුළුවන් මේ දවස්ට ඔයාගේ ළමයි ටික එක්කරගෙන එන්න කියලා ඒ නිසා පුළුවන් තරම් ඒජන්ට් ඒ ටික යවන්න උත්සාහ කරන්න ශිරන්තගේ අයට යවන්න ඒජන්ට් කෙනෙක් නැහැ මම බොහෝ දුරට හිතනවා ශිරන්තගේ ළමයි ඔක්කොම චාමිකට ඒ ටික යවන්න හැමෝම චාමිකව දන්නවා මං හිතන්නේ චාමිකගේ WhatsApp එකට ඒ ඩීටේල්ස් ටික යවන්න එතකොට චාමික ඒ ටික ලෑස්ති කරයි මම එතකොට ඔයගලන්ටත් එක දවසක් ඒ වෙනුවෙන් ලෑස්ති කරලා දෙන්නම් චාමිකත් එක්ක එන්න මොකද චාමික ඒජන්ට් කරා කියන එක නෙමෙයි කියන්නේ චාමික හුඟක් කාලවලට මට කතා කරනවා මැසේජ් කරනවා අනිත් ඇඩ් කරනවා නැති නෑ චාමිකව ගොඩක් අය දන්න නිසා චාමිකට ඒ විස්තර ටික යවන්න මම එතකොට ඒ ටිකත් arrange කරලා දෙන්නම් එහෙමනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි
ඔය චාමික කියලා කියව අපේ චාමික නෙවෙයි පටල ගන්න එපා මේ ඒගොල්ලන්ගේ චාමික කියලා කෙනෙක් ඉන්නවා දැන් යාව එයාට ඔය මේව කරගන්න කියන එක තමයි ඔය කියන්නේ ඉතින් මේ වංචාව තවදුරටත් මේ කාන්තාව මේ විදිහට කරගෙන යන්නේක නවත්තනකම් අපිත් නවත්තන්නේ නැහැ කියලා කිව්වනේ නේද ඒ නිසා අපි ඔබටත් ආරාධනා කරනවා 0112 55 33 63 අපේ දුරකථන අංකයට කතා කරන්න පුළුවන් ඔබටත් මේ කාන්තාවට අහු වෙලා හෝ මුදල් දීලා බොහෝ දෙනෙක් ඉන්නවා ඒ අයටත් ඉඩකඩ තියෙනවා කතා කරන්න අපි විරාමයකට යනවා मुस्लिम जपान तरुण तरुण जपान शर्मिला प्रसिद्ध शर्मिला जयरत्न मेकिन कांतावरण මම ඇත්තටම කියනවා නම් ගොඩක් දුකින් කතා කරන්නේ මගේ දුවයි බෑණයි තමයි මෙයාට සල්ලි දුන්නේ ජපාන් දුව තමයි සල්ලි දුන්නේ බෑණව ජපාන් යවන්න එයාලගේ තිවිච්ච සන්තකේටම තිවිච්ච එයාලා ඉන්න ඉඩමයි ගේ යුගස්තිය තමයි ඔය ජරා ගෑණිට ලක්ෂ 20ක් දුන්නේ ඊට පස්සේ මෙයා බල කරලා මෙයා හැදුවේ මෙයාගේ මහත්තයා ජපාන් යවන්නනේ ඒ හින්දා මෙයා බල කරලා දුන්නා කියලා මෙයාලගේ පවුල්වල පවුලේ ප්‍රශ්න හිතන් ඇති වුණා මේ දැන් ඒ ඉඩම සින්න වෙන යන නිසා බලන්න හෙන ගහනවා මේ ගෑණිට ඉතින් මේ ගෑණීගේ මේ කරපු වැඩේ නිසා මගේ අහිංසක දරුවා මගේ දුව දැන් කුවේට් රටේ හවුස් මේඩ් කරනවා මේ දැන් ගිහිල්ලා සුමානෙයි ඉන්න බෑ කියේ කියා අඬද්දි අපි බල කරනවා ඉන්න පුතේ මේ ඉඩමගේ මේ සින්න වෙන එක වළක්ව ගන්න ඕනනේ එහෙම කියලා ඉතින් මේ වගේ දුක් දෙනකොට මේ ගෑණිට හෙන ගහන්නේ නැද්ද කෙනෙක්ගේ දුක පිට වෙන්නේ ඔන්න ඔය විදිහට ඒ නිසා මෙහෙම මේ මේක කාන්තාව හිතන්න ඕන මේ විදිහට කරලා මේ මිනිසුන්ගේ ජීවිතත් එක සෙල්ලම් කරන්න එපා අපි කියන්නේ ඒකයි තවදුරටත් මේ මිනිසුන්ව මේ විදිහට තවත් බොරුණි කියන්නේ තවත් සල්ලි දෙනව දෙනව කියලා අන්දනවා දැන් අවුරුදු ගාණක් තිස්සේ සල්ලි දෙනව කියලා අන්දමින් ඉන්නවා ඉතින් මේක මේ විදිහට මේ මෙහෙම කරන එක නවත්තන්න විශේෂයෙන්ම පොලිසිය විදේශ වණික්ති කාර්යාංශය මේ බලධාරීන් කටයුතු කළ යුතුයි කියන එකයි අපි කියන්නේ දැන් අපි දන්නවා ඇත්තටම නේද දැන් ඔය පාස්කු බෝම්බ ප්‍රහාරය ගැහුව දවසේ උදේ හවස් වෙනකොට ඔක්කොම ටික හොයාගත්තා මේ මේ මුකුත්ම දන්නේ නැති දේවල් ටිකක් නේ හොයාගත්තේ නේ හත් අඩංගුවට ගත්තා ඉතින් මේ ඒව හරි සරල දේවල් මේ කෙනෙක් හොයාගන්න එක ඉන්න තැන හොයාගන්න එක ඉතින් මේ කාන්තාව ඉන්න තැන හොයාගන්න බැරි පොලිසියක්ද ලංකාවේ තියෙන්නේ කියලා හිතෙනවා නේද ඇයි එහෙම වෙන්නේ කියලා ඉතින් වෙනම ප්‍රශ්නයක් තියෙනවා මේ ඉතින් ඔය සියල්ල අතරේ මේ 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 කාන්තාව මේ වැඩේ මේ විදිහටම කරගෙන යනවා ඒක නවත්තන්න බලධාරීන්ගේ ඇස්සරෙන්න ඕන කියන එක යලි යලි අපි කියන්නේ අන්න ඒ නිසා මේ මේකට මූණ දීපු අය තවදුරටත් මෙන්න මේකයි කියන්නේ ටිකට් එක තරම් ටිකට් එක 12ට 12 වෙනකොට අපි යන්න බලන්නේ ඉතින් හවස 7යි ගන්නට යන්න ඉතින් ටිකට් දීලා ඔක්කොම කරලා ටිකට් දුන්නේ 8NFS එකෙන් ටිකට් දුන්නේ ඔව් මරන්න රිටර්න් දැන් ටිකට් එක කරන් දෙලා තිබ්බේ ඒකට අපිට ලස්ස දෙකක් අපෝ හම්බුණා හ්ම් මේ ටිකට් ඔෆිස් එකෙන් ඔව් ඉතින් ආරයට දීපු කල්ලි නම් කතරපක් වත්තම හම්බුන්නේ නැහැ ඉතින් මෑතක දීපු පෙරද මැසේජ් එකක් දාලා තියෙනවා ඔයාලට සායි දී දීපු කල්ලි අපි එවන්න රිසිට් එක මොනවා එවන්න අපි දෙනවා කියලා මේ දැන් ගිය සතියේ ස්ටේෂන් සතිය වගේ දාලා තියෙනවා මැසේජ් එකක් ඉතින් ඊපස්සේ ආයි අපි කතා කරන් ද උස්සනවා කතා කරන් ද ට්‍රයි කරන්නේ නැහැ එයා මැසේජ් එකක් දාලා ෆෝන් ලොක් කරනවා අපිත් එක්ක කිසිම දැන් කතා කතා අදිසියට කතා කරන්න බෑ ඉතින් පොලිස් මැසේජ් වෙනවා මේ ටෙස්ට් වේ වෙනවා ඉතින් ඒ විදිහට එවන මේ පණිවිඩ තියෙනවනේ
මෙන්න මේ විදිහට තමයි මේ පණිවිඩය වන්නේ. ඔයාලට මම මීට කලින් මැසේජ් එකේ යොපු විදිහට ඔයගලගේ ඒජන්ට් හරහා ඔයාලට මුදල් ලබා දෙනවා. ඒ ලබා දෙන දිනේ මම මේ සතිය තුලද දැනුම් දෙනවා. මේ බව දැනගෙන එක්තරා පිරිසක් මගෙන් මුදල් ආපසු ගත්ත අය, ඒ වගේම මම කම්පැනියෙන් අයින් කරපු අය, මම නම් වශයෙන් කියන්නේ ඔයගොලු දන්නම ඇති. ඒ අය බොහොම සැලසුම් සහගතව මට විවිධ ආකාරයේ තර්ජන ගර්ජන කරනවා. ඒ වගේම මාව බ්ලැක්මේල් කරන්න හදනවා. දැන් මේ ප්‍රශ්න ටික විසඳගෙන මම එළියට එනවා කියන එක ඒගොල්ලෝ දන්නවා. ආවොත් ඒ අයට ප්‍රශ්න මතුවෙනවා කියන හේතුව මත ඔයාලව බොහොම සැලසුම් සහගත ලෙස විවිධ ක්‍රියාමාර්ගවලට යොමු වෙමු කියලා ඕගොල්ලන්ට ආරාධනා කරලා ඔයාලව ඒවට යොමු කරගෙන මට නැවත ප්‍රශ්නයක් ඇති කරන්න තමයි ඒ අය හදන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ බොහොම බුද්ධිමත්ව තීරණය කරන්න ඒගොල්ලෝ කියන ක්‍රියාමාර්ගවලට යනවද? එහෙම නැත්නම් මට හරි ඔයගොල්ලන්ගේ ඒජන්ට් හරි ඔයාලගේ අදාළ මුදල් ලබා ගන්න විදිය ගෙවපු මුදල් දැනුම් දීලා ඒ මම දැනුම් දෙන දිනයට ඒ මුදල් ලබා ගන්නවද කියලා මං කලිනුත් කිව්වා. නීතිමය ක්‍රියාමාර්ගවලට ගියායට නීතිමය වශයෙන්ම තමයි මුදල් ලබා දෙන්නේ කියලා අනවශ්‍ය ක්‍රියාමාර්ගවලට යන සියලු දෙනා පිළිබඳව විස්තරත් මං ගාව තියෙනවා. එතකොට ඕගොල්ලෝ මුදල් ඒ අයගෙන්ම ලබා ගන්නද? ඒකයි මට කියන්න තියෙන්නේ. ඒ නිසා ඕගොල්ලන්ට මම යම් කිසි දිනයක් දැනුම් දෙනවා ඒජන්ට් හරහා. ඒ දිනේදී මම මුදල් ලබා නොදුන්නොත් ඕගොල්ලෝ කැමති ඕනම ක්‍රියාමාර්ගයක් ගන්න. හැබැයි මේ බ්ලැක්මේල් කරන, තර්ජන කරන, මට විරුද්ධව ක්‍රියා කරන මිනිස්සුත් එක්ක එකතු වෙලා අනවශ්‍ය වැරදි ක්‍රියාමාර්ග කරලා ඊට පස්සේ ඕගොල්ලන් සියලු දෙනාටම පසුතැවෙන්න වෙයි. ඒකත් මතක තියාගන්න මං ඒ දේ දැනුම් දෙන්න තමයි මේ මැසේජ් එක එව්වේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි කියලා තමයි අවසන් කරන්නේ. ඉතින් ඔය දැන් යාට තර්ජනය කරනවා කියා කතන්දර කියනවනේ. දැන් බොහෝ දෙනෙක් මෙයාගෙන් සල්ලි ගන්න ඕන වුනාම ඇත්තටම සල්ලි දෙනවා දෙනවා කියලා බොරුම තමයි කියන්නේ. ආ එයාගේ අර ඒජන්ට් මේ කතා කරන්නේ යාට මං මෙහෙම පණිවිඩ කියලා තියනවා අර කයිමක කියලා බොරු කියනවනේ. එහෙම කියනකොට දැන් ඔය මෙයාගේ දුව විදේශගත කරලා උගන්නනවා මෙයා. ඉතින් එහෙම ඉන්නකොට මේ ඒ තොරතුරු හොයාගෙන දුවටත් මේවා කියනවා කිව්වට පස්සේ තමයි ඔය කාන්තාව කීප දෙනෙක්ට ඔය මුදල් දීලා තියෙනවා පොඩි ගාණක්. අන්න ඒක නිසා තමයි ඔය මේ ඔය තර්ජනය කරනවා නම් මනම් කියන්නේ. හැබැයි ඉතින් මේ විදිහට මිනිසුන් රට යවනවා කියලා සිය දහස් ගාණෙන් වංචා කරලා බොරු කරලා බොරු කරලා මිනිසුන් අන්දලා අවසානයේදී මෙයා නිකන් හරීම හොඳ කෙනා වගේ තමයි ලක්ෂි කතා කරන්නේ. ඉතින් එහෙම කතා කරාට මෙයාගේ පැටිකිරිය මොකක්ද කියන එක net fm බැලුම් ගලින් අපි අනාවරණය කරලා තියෙනවා. මේ වෙලාවේ අපි මේ සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී පුහුණු සහ මාධ්‍ය ප්‍රකාශක සෙනරත් යාපා මහත්මයා. මේ කාන්තාවගේ මේ වංචාව සම්බන්ධයෙන් මේ වෙනකොට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත් වීම මොකක්ද කියන කාරණාව පිළිබඳව අපි අහන්න ඕනේ තුමගෙන්. සුබදැසනක් සෙනරත් යාපා මහත්මයා. සුබදැසනක්. ඔව්. මොකද්ද දැන් ඇත්තට මේ කාන්තාවගේ මේ වංචාව සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත් වීම? ඔව්. මේ කාන්තාව සම්බන්ධයෙන් මුලින්ම පැමිණ ලැබෙන 2017 වසරේ විශේෂයෙන්ම කෝටි 4ක් සම්බන්ධයෙන් ජපානයට වීම සම්බන්ධයෙන් වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කටයුතු පවරලා දැනට ඒක නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරලා තියෙනවා කටයුතු අවශ්‍ය නීතිමය උපදෙස් සඳහා. ඒ වගේම ඒ කාලේ තවත් මෙයාට විරුද්ධව පැමිණිලි තිබුණා. ඒ පැමිණිලි සම්බන්ධයෙන් ගරු අධිකරණයට ඇවිල්ලා ඒ මුදල් කොටස් වශයෙන් ගෙවමින් ගියා. හැබැයි ඒ කාලේ අපි ජනතාව දැනුවත් කරා මේවට අහු වෙන්න එපා. මොකද රටේ නීතියක් තියෙනවා විදේශ රැකියාවක් සඳහා යොමු කරනවා නම් බලපත්‍රයක් ලබාගෙන, කියන්නේ විදේශ නීති කාර්යංශයේ බලපත්‍රය අනිවාර්යයි. ඒ නොමැතිව තමයි මේ කටයුතු කරලා තිබුණේ. ඉතින් අපි ජනතාව දිගින් දිගටම දැනුවත් කරනවා සහ කළා මේ වගේ අයට අහු වෙන්න එපා කියන එක. මොකද අපි අද දවසෙත් කියන්නේ විදේශ රැකියාවට යන බලාපොරොත්තු වෙනවා නම් අනුමත විදේශ රැකියා ආයතනයක් හරහා යන්න කියන එක සහ එහෙම නොවන අයට මුදල් ගෙවන්න එපා කියන එක. කෙසේ වෙතත් මෙහෙම නඩු කටයුතු සිදු කරලා සිදු කරමින් යන අතරතුර නැවතත් 2022 දෙසැම්බර් මාසේ අපිට පැමිණිලි වාර්තා වෙනවා. ඒ කියන්නේ මේ තැනැත්තිය මුදල් අය කරගනිමින් විදේශ රැකියා සඳහා යොමු කරන්න සහ යොමු නොකරන බවට පැමිණිලි රාශියක් ලැබෙනවා. ඒ අනුව නැවතත් විදේශ නීති කාර්යංශය මහර මහේස්ත්‍රාත් අධිකරණයේ මේ නඩු කටයුතු පවරනවා. ඒ වගේම මේ කාලෙ වෙනකොට මේ තැනැත්තිය ගරු අධිකරණයේ මගහරිමින් සහ කාර්යාංශයේ විමර්ශන නිලධාරීන්ට සොයාගත නොහැකි ආකාරයෙන් ස්ථාන මාරු කරමින් සිටිනවා. අද දවස වෙනකම් ඒ තත්ත්වය එසේමයි. කෙසේ නමුත් අපිට හැකියාව ලැබුණා මෙය රකින් පිටවීමට තහනම් නියෝගයක් ලබා ගන්න. ඒ ක්‍රියාමාර්ගය දැනට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මෑතකදී දැන් සති දෙකකට පමණ පෙර මෙයාට සහසම්බන්ධ වෙච්ච තවත් කාන්තාවක් චාන්ද්‍රේ නමැති අය මත්ගම ප්‍රදේශයේදී කාර්යාංශය අත්අඩංගුවට ගන්නවා. අරගෙන කළුතර
ඉදිරිපත් කළ දැනට අප පිට තමයි මේ කාන්තාව ඉන්නේ මොකද මෙයා වටේට ජාලයක් තියෙනවා මේ ජාලය තුල තමයි විවිධ නම්ගම් කියවෙනවා හැබැයි අපිට හරි තොරතුරු ලදොත් ඒ අය අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙනවා කෙසේ වෙතත් දැන් තත්ත්වය ගත්තොත් එහෙම ගරු අධිකරණයේ මගහරමින් සහ ඉන්න ස්ථානයක් හරියට ඒ කියන්නේ අපිට හොයාගන්න නොහැකි තත්ත්වයක තමයි සිටින්නේ කෙසේ වෙතත් මම හිතන්නේ පොලිසියට විශේෂ මම හිතන්නේ විශේෂ අවශ්‍යතාවයක් තියෙනවා නම් මේක ඉක්මනින් මෙයව අත්අඩංගුවට ගැනීම හැකියාවක් තියෙනවා මොකද පොලිසියටත් මේ සම්බන්ධයෙන් පැමිණිලි රාශියක් ඉදිරිපත් වෙලා තියෙනවා කියන එක තමයි පැමිණිලි කරුවන් අතින් අපිට වාර්තා වෙන්නේ දැන් මේ කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා මේ කාන්තාවගේ නිවසට විදේශ වණිත කාර්යාංශයේ නිලධාරීන් ගිහින් තිබුණාද ඒත් එක්කම පොලිසිය සහය ඔබතුමාලා පැතලා තිබුණාද අවස්ථා ගණනාවකදී අපිට එහෙම ලද තොරතුරු අනුව අපි ගියා නමුත් අපිට හැකියාවක් ලැබුණ නැහැ ඒ ස්ථානවල සිටියේ නැහැ පොලිසිය සහයත් අපි අවස්ථාවකදී ඉල්ලුවා නමුත් අවසනාවකට ඒ අවස්ථාව අපිට ලැබුණේ නැහැ තාම හොඳයි බොහොම ස්තුතිවන්ත වෙනවා සෙන්රත් යාපා මහත්මයා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීතුමා පුහුණු සහ මාධ්‍ය ප්‍රකාශක සෙන්රත් යාපා මහත්මයා අපි සම්බන්ධ කරගත්තේ සජීවීව මේ තත්ත්වය පිළිබඳව පැහැදිලි කරගන්න මොකද විශාල පිරිසක් මේ මොහොතේත් අපිට විශාල දුරකථන එමතුම් ප්‍රමාණයක් ලක්ෂ්‍ය වෙනවා මේ කාන්තාවට මුදල් ලබා දීපු අයගෙන් අපි විරාමයකට යන්න අවශ්‍යයි විරාමකින් පස්සේ මේ කාරණාවේ තව බොහෝ දේවල් තියෙනවා අනාවරණය කරන්න වංචා දූෂණ අක්‍රමිකතා වලට එරෙහිව බැලුංගල මට තව එක පණිවිඩයක් කියන්න අමතකුණා දැනටමත් නීති ක්‍රියාමාර්ග වලට ගිය අය ඒකත් තමන්ගේ ඒජන්ට් දැනුවත් කරන්න නීති ක්‍රියාමාර්ගයට ගිය අයට මට පිටින් සල්ලි ගෙවන්න පුළුවන්ද බැයිද කියන එක එතනත් එක්ක ඒ අදාළ ආයතනත් එක්ක කතා කරලා තමයි තීරණය කරගන්න වෙන්නේ ඒ නිසා පොඩ්ඩක් ඔයාලා කම්ප්ලේන්ට් දැම්මනම් කොහෙටද දැම්මේ ඒ කම්ප්ලේන්ට් නම්බර් එකත් එක්ක අදාළ ආයතනය ඔයාලගේ ඒජන්ට් දැනුවත් කරන්න එහෙම නැත්නම් මට එවන්න ඒ තියෙන නඩු ඔගොල්ලෝ අයින් කරගත්තොත් මට මුදල් ගෙවන්න පුළුවන්ද එහෙම නැත්නම් ඒවට නීත්‍යානුකූල විදියටමද මුදල් ගෙවන්න කියන එක මම ලෝයත් එක්ක කතා කරලා බලලා ඔගලංගු දැනුවත් කරන්නම් කොහොමත් ඒ නීති ක්‍රියා මාර්ගයට ගියයි විශේෂයෙන් ඒ සම්බන්ධව තමන් මේ විදියට කම්ප්ලේන්ට් දාලා තියෙනවා කියන එක තමන්ගේ ඒජන්ට්ව දැනුවත් කරන්න කිසිම නීති ක්‍රියාමාර්ගයකට නොගිය අය කිසිම ගැටලුවක් නැහැ ඒගොල්ලන්ට මම කෙලින්ම මගේ අතින්ම ඒ අදාළ මුදල් ඔයගලන්ට ලැබෙන්න සලස්වන ඒ නිසා කරුණාකරලා ඒ දේත් ඔයගලගේ ඒජන්ට්ව දැනුවත් කරන්න ශර්මිලා ජාරත්න කියන කාන්තාව තරුණ තරුණියන් ජපාන් යවනවා කියලා කරන වංචාව කරලා තවදුරටත් සල්ලි දෙනවාය කියලා මේ ඒ අය පැමිණිලි දාන්න සූදානම් වෙනකොට උද්ඝෝෂණ කරන්න සූදානම් වෙනකොට ඒව නවත්තනවා දැන් මොකද මේ කාන්තාව දැන් හැංගිලා නින්නේ එළියට එන්නේ නැහැ ඉතින් මෙයා මේ මෙහෙම කියන්නේ තවදුරටත් නීතියට ගියොත් මේවා සල්ලි හම්බෙන්න ටික ටික කල් යනවා නීති මාර්ගයෙන් ගත්තොත් එහෙම පොඩ පොඩ තමයි සල්ලි හම්බෙන්නේ නැහැ අද්දකින් තිරණ පෙරට එන්නේ ඒවා තමයි ඔය කියන්නේ ඉතින් ඒ නිසා එහෙම කියලා ඊට පස්සේ මේ ඒ නිසා ඔය දාලා තියෙන පැමිණිලි එහෙම තියෙනවා නම් අයින් කරගන්න ඒ පැමිණිලි මේ දැම්ම අය කවුද කියලාත් අපිට කියන්න මේ එහෙමත් කියනවා පැමිණිලි දාපු කෙනෙක් ඉන්නවා නම් කියන්න එපා සල්ලි ටිකත් කොහොම හරි පැමිණිලි දැම්මේ නැහැ කියලා හරි ගන්න මේ පැමිණිලි දාන්න මේ වගේ විරුද්ධව නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ඕන නීතිය හරියට ක්‍රියාත්මක නොවීම තමයි ගැටලුවට කාරණාව අපිට මේ වෙලාවේ දුරකථනින් ඉන්නවා වසන්ත මහත්මයා කතා කරන්න අයබෝන් මහත්මයා කියන්න ඔබතුමාගේ අදහස මේ වැඩසටහනේ හොඳම කතාව විදියට මම දකින්නේ මොකද 2017 දී පොද මම හිතන්නේ නිලධාරී කතා කරා එයා කියනවා මේ කෝටි 4 ගානක මොකක් හරි වංචාවක් වෙලා තියෙනවා කියලා ඒ කාලේ. ඒ ඔබතුමා ඒ ගැන ප්‍රශ්න කරලා අහනකොට නීතිමය කටයුතු මොකද්ද කියලා එයා කියනවා නීතිමය කටයුතු දැන් වෙනවා කියලා. 2017 ඉඳලා මේ දක්වා නීතිමය කටයුතු වෙනවා නම් රටේ නීතිය මොකද්ද කියලා නිකන් දුක්ඛිතයි. කියන්නේ මේ හරිම කනගාටුයි. එදා හරියට මේ දඩුවම දුන්නා නම් අදෝක වෙන්නේ නැහැ. ඒ ගැන තමයි මේ කනගාටුයි. බොහොම ස්තුති ඔබතුමාගේ අදහසට ඒක තමයි අදහස. ඉතින් මේ විදිහට තමයි නීතිය යම් යම් විදිහට ක්‍රියාත්මක කරනවා සමහර වෙලාවට මේ විදේශ වණිජ කාර්යාංශ නිලධාරීන්. හැබැයි නීතියේ රිංගන්න පුළුවන් තැන් මේගොල්ලෝ හොඳට දන්නවා. ඒ තැන් මොකද්ද කියන එක හොඳට හොයලා බලලා තමයි මේ වංචාව තවදුරටත් කරගෙන යන්නේ. ඉතින් ඔය කාන්තාවක් පොහොගි දවසේ අත්අඩංගුවට අරගෙන තිබුණා නේද? මෙයාගේ මේ ඒජන්ට් කෙනෙක් කියලා කියන කෙනෙක්. එයත් නීතියේ තැන්වලින් රිංගලා
मुदल दीप आय अहून आय मेन मे वगे देवल सिद्ध वेला වංචා දූෂණ අක්‍රමිකතා වලට එරෙහිව බැලුංගල බැලුංගල ඔබේ හතයි විනාඩි 37යි වංචා දූෂණ අක්‍රමිකතා වලට එරෙහිව බැලුංගල අපි අද කතා කරමින් ඉන්නේ ෂර්මිලා ජයරත්න කියන කාන්තාව ජපන් යවනවා කියලා කරන වංශාව සම්බන්ධයෙන්. ඔව්. ඉතින් මේ කාන්තාව කරන වංශාව පිළිබඳව අපි විටින් විට අනාවරණය කරා. මේ වෙනකොට මේ කාන්තාව ජපන් යවනවා කියලා සල්ලි ගත්ත අයට මේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න නැත්නම් පැමිණිලි දාන්න ඒ වගේ දේවල් කරන්න දෙන්නේ නැහැ. තවදුරටත් රවට්ටනවා. මේ පැමිණිලි දාන්න යන්න එපා. දාලා තිනන නම් අයින් කරගන්න. අන්න ඒ වගේ කතන්දර කියනවා සල්ලි දෙනවා කියලා. හැබැයි ඔය කීප දෙනෙක් ඉන්නව ඇත්තටම සල්ලි ගත්ත අය ඒ අරගෙන තියෙන්නේ බලහත්කාරයෙන් කියලා 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 අර මේ බොහොම අමාරුවෙන් සල්ලි ගත්ත කීප දෙනෙක් ඉන්නවා. හැබැයි විශාල පිරිසක් ඉන්නවා සල්ලි අදටත් ගන්න බැරුව සල්ලි ගන්න බලාපොරොත්තුෙන් ඉන්න රට යන්න බලාපොරොත්තුෙන් ජපාන් යන්න බලාපොරොත්තුෙන් ඉන්න බොහෝ දෙනෙකුත් ඉන්නවා. ඉතින් මේ කොහොම වුණත් මේ විදිහට මේ තවදුරටත් මේ කාන්තාව මේ වංචාව කරමින් රවට්ටන එක වළක්ව ගන්නයි අපිට අවශ්‍ය වෙන්නේ. මේ කාන්තාව තවදුරටත් රවට්ටන්නේ කොහොමද කියලා මෙන්න මේ හඬපට වලින් තේරෙවි. ඔගොල්ලන් අනිත් එක මට විරුද්ධව කියන සමහර දේවල් ඔයාලා සම්පූර්ණයෙන්ම ඇත්ත දැනගෙන නෙමෙයි කියන්නේ කවුරු හරි කියන මොකක් හරි දෙයක් අරගෙන තමයි ඔයාලා ඔය ඒ දේවල් කියන්නේ කරන්නේ. නමුත් එව්වා ඒ සාධාරණ ඇත්ත නියම තත්වය මට ඕන වෙලාවක ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. නමුත් මට ඒකට මේ වෙලාව නෙවෙයි, මට ඒකට වෙලාවක් එනවා. ඒ වෙලාව ආවට පස්සේ ඔය චෝදනා කරපු අයට නොඑක් ප්‍රශ්න ඇති කරපු අයට ඇති කරන්න හිතාගෙන ඉන්න අයට ඒවට උත්තර දෙන්න වෙයි. ඒකත් මම මේ වෙලාවේ ඔයගලන්ට මතක් කරන්න කැමතියි. ඔය කරන කිසිම දෙයකින් මම මේ යන්න බලාපොරොත්තු තියාගෙන ඉන්න ළමයින්ගේ ගමන වැළැක්වෙන විදිය දෙයක් වෙන්න කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා ඒ අය බොහොම ඉවසීමෙන් ඉන්න ඒ ඉන්න එකට ගොඩක් ස්තුතියි ඔයගලන්ට. මං හෙට දවස පොඩ්ඩක් මට දෙන්න අනිද්දා ඉඳලා ඔයගලන්ට කතා කරලා ඔයාලා ගිදිරි වැඩ කටයුතු පිළිබඳ දැනුවත් කරන්න. එහෙමනම් සිරු දිනාටම තෙරුවන් සරණයි. ඉතින් තවදුරටත් රටේ ජනතාව රවට්ටන්න ඉඩ දෙන්නේ නැහැ කියන එකත් ෂර්මිලා ජයරත්නට net fm බැලුම්ගල කණ්ඩායම විදිහට අපි මතක් කරනවා. මේ විදිහට තවදුරටත් මේ සෙල්ලම කරන්න කිසිසේත්ම ඉඩ තියන්නේ නැහැ කියන පණිවිඩය ෂර්මිලා ජයරත්නට ලබා දෙමින් අපි සමුගෙන යනවා. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මම තිලිනා. මම ලක්ෂී.